Sin Finans stalno na ten patu. ශ්‍රී ලංකේය ජනබලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති LMRB අංක 1 ලබයි. සෑඳ මර්දු ඔත්තුකරුට ජනපතිගෙන් මුදල් ත්‍යාග. දළදා පෙරහැරට පූර්ණ ආරක්ෂාව සලසන්නයි අගමැතිගෙන් උපදෙස්. පාස්කු ප්‍රහාරය ගැන හෙළි නොවූ කතාවක්. තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අනුව අපි සාක්ෂිවලින් මේක ISIS සම්බන්ධතාවයක් ගැන අපිට කොත් සාක්ෂි නැහැ. කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගණී. එතනදි තරගයක් ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ කියලා මම දැනගත්තා. වගකීම් එක්ක සල්ලි ඉතුරු කරනවා කියන්නේ අමාරු වැඩක් කියලා අපි දන්නවා. ඔබේ ස්ථාවර දැන්පතුවට උපරිම වටිනාකමක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ එකයි. LMC Finance ස්ථාවර දැන්පතු. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. හරිස්චන්ද්‍ර සිනෝලා ළඟ දැවටෙන සුවඳ. අනුග්‍රාහක දායකත්වය. People's Wish එක digital account එකක් open කරලා ජීවිතය සතුටින් විඳින්න. පන්නරය ඉන්න හිතෙන රටකට ගෝල්ඩි කොච්චි චිකන් සොසේජස් සතුටම පත්තු වෙන්න. රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි. කතරගම ඇසල මහා පෙරහැරේ සජීවී විකාශයත් සමග සේලම නාලිකා අභිභවා අංක 1ට පත්වමින් ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට අයිටි නාලිකාවට හැකිව තිබෙනවා. කතරගම පෙරහර සජීව විකාශය සිදු කළ ඇසළ පොහෝ දිනේ රාත්‍රී 10ත් පසුදා අලියුම 1ත් අතර කාලයේදී මෙම ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය ITN නාලිකාවට හිමිව තිබෙන්නේ දිවයිනේ පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන LMRB වාර්තාවට අනුවයි. එම වාර්තාවට අනුව පෙරහර මංගල්‍යයේ පැවති කාල සීමාව තුළ ITN නාලිකාව 22.8ක ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනිකුත් සියලුම නාලිකාවන් අභිභවා යමින් දේශීය සංස්කෘතියට හා උරුමයට මුල්තැන දෙමින් කතරගම ඇසළ මංගල්‍ය හරුහරා නමින් ජනතාවට සජීවීව සමීප කිරීමට ITN මාතෘජාලයට හැකි වුණා. ඇසළ පොහොය දිනේ ITN සවනක් රැස් පොහොතා විශේෂ වැඩසටහන මෙන්ම ITN FM ඔස්සේ ශාසනාලෝක පොහොය දින වැඩසටහනද ජනතාවට සමීප කිරීමටද කටයුතු කළා. අවසන් මහා පෙරහර පැවති දිනේ 105කට අධික ජනතාවක් කතරගමට පැමිණ සිටි අතර මෑත ඉතිහාසයේ ඉහළම මාධ්‍ය දායකත්වය ලබා දීමට ITN මාතෘජාලයට හැකිවීම කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ ඇගෙයිමට ලක් කළා. මේ සියලු දේවල් මේ ප්‍රදේශයේ අයට විතරක් නෙමේ රටේ ලෝකයේ සියලු දෙනාටම දැන කියා ගන්න දැක බලා ගන්න මෙවර අපිට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලය. ITN මාධ්‍ය ජාලයේ සභාපතිතුමිය ඇතුළු ඒ සියලු දෙනාම මෙවර පෙරහැර මංගල්‍යයේ වැඩ කටයුතු වල ඒ මාධ්‍ය දායකත්වයේ දරමින් විශාල සහයෝගයක් ලබා දුන මං හිතන්නේ වෙන අවුරුදු වලට සාපේක්ෂව මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු බොහොම සාර්ථකව සිදු කර යන්නට ඒ වගේම පෙරහැර තියෙන චාරිත්‍ර වාරිත්‍ර විදි පිළිබඳව ඒ වගේම රූණු කතරගම මහා දේවාලයේ තිබෙන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව ඒ වගේම කිරිවේ රාජ මහා විහාරස්ථානයත් ඓතිහාසික රූණු කතරගම මහා දේවාලයත් අතර ඇති සම්බන්ධතාවයේ පිළිබඳව ඒ වගේම ඇසළ පුර පොහොය දවසේ ආගමික වැඩ කටයුතු පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳවම අපේ රටේ ලෝකයේ ජනතාව දැනුවත් කරමින් ඒ මාධ්‍ය අනුග්‍රහයෙන් නිසලස යොදවමින් විශාල අනුග්‍රහයක් ලබා දෙන්නට යුතුය. ඉතින් මේ ආකාරයෙන් සියලු දෙනාම ගේම ශක්තිය මතින් මෙවර පෙරහැර මංගල්‍ය අපිට බොහොම සාර්ථක පෙරහැර මංගල්‍යයක් බවට පත් කර ගන්න පුළුවන්කම ලැබුණු බව මේ අවස්ථාවේදී අපි බොහොමත්ම සතුටින් සඳහන් කරන්නට ඕන. ශ්‍රී ලංකීය ජනපලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ලෙස කතරගම ඇසළ මහා පෙරහරේ නැවත විකාශය අනිද්දා රාත්‍රී 10 සිට ITN නාලිකාව ඔස්සේ විකාශය කිරීමට
කටයුතු යොදා තිබෙනවා. ජාතියේ විශේෂ සංස්කෘතික මංගල්‍යක්සේ සැලකෙන මහනුවර ඇසළ පෙරහැර සඳහා පූර්ණ ආරක්ෂාව තහවුරු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඒ සඳහා සියලු පාර්ශ්ව සාමූහිකව කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. මහනුවර ඇසළ පෙරහැර සඳහා ආරක්ෂාව පූර්ණ ලෙස තහවුරු කිරීම සම්බන්ධයෙන් මහනුවරදී පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙම සාකච්ඡාවට පෙර අග්‍රාමාත්‍යවරයා දළදා සමිඳුන් මැද පුදා ගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ මහනුවර කෞතුකාගාර ශ්‍රවණාකාරයේදී. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රුවන් විජේවර්ධන, මහනුවර පුරපති කේසර සේනානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුද හෙට්ටියන මහත්වරුන් සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. පොදු ප්‍රවාහන සේවා, සෞඛ්‍ය හා අනිකුත් පහසුකම් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. මේ පසුබිම තියෙන්නේ පාස්තු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්. මම එකක් කියන්න කැමතියි, එතෙන්ට සම්බන්ධ සියලු දෙනාම අද ජීවතුන් අතර ඉන්නවා නම් පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. මේකට සම්බන්ධ නොවුණත් එයා එක්ක සම්බන්ධ තිබුණත් විශාල ප්‍රමාණයක් අපි යම් ප්‍රශ්න කරගෙන මහින්ද 200ක් පමණ දැනට රැඳවුම් නියෝග එක්ක තියාගෙන ඉන්නවා. විශේෂයෙන්ම මහනුවර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අතිගරු මහානායක ස්වාමීන් වහන්සේ අපේ තියෙන විශාලම ප්‍රශ්නේ මේ තමයි. අපි ප්‍රධානම ආගමික උත්සවය පෙරහැර. අපිට මං හිතන්නේ මේ රටේ තවත් බෞද්ධ විහාරස්ථානවල අඩු ගානේ තවත් ප්‍රධාන පෙරහැර පහක්වත් තිබෙනවා. මේ පෙරහැර ආරක්ෂා කරන්න අපි සම්පූර්ණ පියවර ගන්නවා. අපි සියලු දෙනාම ඉන්නේ ඉතා සාර්ථක ඇසළ පෙරහැර පවත්වා ගන්න. අද තියෙන මම කතරගම පෙරහැරට ගියදී විශාල සෙනගක් හිටියා. සෙනසුරාදා අන්තිම දවසේ මම අපි බලාපොරොත්තු වෙන සෙනගක් එනවා කියලා. ඒකටත් අපි සූදානම් වෙලා වැඩ කටයුතු කරමු කියලා මම ප්‍රකාශ කරනවා. අනතුරුව මල්වතු විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමින් වහන්සේ බැහැදුටුවා. ඇසළ පෙරහර ආරක්ෂක තත්ත්වය පිළිබඳ උන්වහන්සේ සමගද සාකච්ඡා කළා. පෙරහර සඳහා අලියතුන් සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. සයින්ත මරදු ප්‍රදේශයේදී අත්තරංකොට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු ලබා දුන් රියතුරට රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙන් සිදු කෙරුණා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අම්පාර සයින්ත මරදු ප්‍රදේශයේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්තරංකොට ගැනුණි. එසඳහා තොරතුරු ලබා දුන් ලොරත රියදුරු වෙත රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාස්කු විරිදා ප්‍රහාරයට IS ත්‍රස්තවාදීන්ගේ ඍජු සම්බන්ධකමක් ඇති බවට සාක්ෂි මෙවනතෙක් ඉදිරිපත් වී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා තේරීම්කාරක සභාව හමුවේ අද හෙළි කළා. IS එක්ක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධයෙන් මත යොමු කළ ප්‍රහාරයක් කියලා කියන්න දැන්ට ඔබතුමාට සාක්ෂි මොනවාරි තියෙනවා? ඒ විදියට මන්ත්‍රීතුමනි ප්‍රහාරයෙන් පස්සේ මේගොල්ලෝ ඉන්දුනීසියා වෙන තුන්වන පාර්ශ්වයක් කරහා මේ IS නායකත්වයට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබේ. ඒකත් වෙනත් පුද්ගලයෙක් කරහා මේ කණ්ඩායම ඒ ඇරෙන්ඩ මේක තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අනුව අපි සාක්ෂිවලින් මේක IS සම්බන්ධතාවයක් ගැන අපිට සාක්ෂි නැහැ. නමුත් මේ අය IS මතවාදය තමයි ගෙදිච්ච කියන එක විමර්ශනවලින් පැහැදිලි. තවත් පැත්තකින් පැහැදිලි කරනවා නම් මේ IS ක්‍රියාකාරකම් වලට ඒ කියන්නේ උද්දීපනය වෙච්ච කණ්ඩායමක් මේක කරා කියන එක තමයි අපිට කියන්න පුළුවන්. ඩෙරෙක් IS ඉන්වෝල්මන්ට් එකක් ගැන අපිට තාම විමර්ශනේ කියන්න අපිට අමාරුයි.
දැන් ඔබතුමාලා මේ අන්තරම් කොට ගත්ත පුද්ගලයන් මන්දවා තබා ගැනීම සඳහා දින 90ක කාලයක් ආරක්ෂක ලේකම්වරයාගේ අවසරය ගන්නට ඕනි. ආරක්ෂක ලේකම්වරයා මගින් ජනාධිපතිතුමා ආරක්ෂක අධිවරයාගේ නියෝගය මත තමයි අපි රඳවා ගන්නෙ. ඔබතුමා කිව්වා මේ වනාත විල්ලුවේ සිදුවීම සම්බන්ධයෙන් 4 දිනක් අතරම් කොට ගත්තා කියලා. ඒ අය රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරලා තිබුණද? වනාත විල්ලුවේ අතරම් කොට 4 දිනාගෙන් අතර දෙනාට අපි රැඳවුම් නියෝග ගත්තා. ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනය කළා දිගටම. මේ දෙදෙනෙක්ගේ සම්බන්ධතාවයක් අපිට විවර්තන විහෙළදරව් උනේ නැහැ. ඒ අනුව අපි නැවතත් ඔවුන්ගේ රඳවා ගැනීම නියෝගය ඉවත් කර කොන්දේසි පනවල ඒ අපි ධාර්ය අනිත් දෙන්න තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත අපි අත්අඩංගු වෙනවා. 2019 ජනවාරි 26 වෙනි පස්සේ සහරාන් ගැන සොයන්න ගත්ත කිව්වනේ. දැන් සහරාන්ට විරුත වරිද්දු තිබුණනේ 2017 ඉඳලා. එතකොට මේ සොයන්න පටන් ගන්නකොට අර වරිද්දු තියෙනවා කියලා දැනගෙන හිටියද? නෑ. දැනගෙන හිටියේ නෑ. නෑ. මොකද මන්ත්‍රීතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණයට සම්බන්ධ වුණේ දෙසැම්බර් මාසේ 22 වෙනිදා පස්සේ. ඊට කලින් මේ පිළිබඳ පරීක්ෂණ තිබිලා තියෙනවා. ඒක තිබිලා තියෙන්නේ එහෙ පොලිසියයි සත්ත්වවාදී වර්තනක TID එකයි අතර. ඒ කාලේ දරෝ TID එක මගේ අතටපත් වෙලා තිබුණේ නැහැ. ඉනිසක TID එකේ වෙනම ඒ ගැන විමර්ශනයක් පවත්ලා ඒක සාමාන්‍ය සම්බන්ධයෙන් වරන්තුවක් කරන් තිබුණා කියලා මම පසුව දැනගත්තා. බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූ බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් පිරිනැමුවා. ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමිනුයි මෙසේ සුබ පැතුම් එක්කලේ. බොරිස් ජොන්සන් මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම බ්‍රිතාන්‍ය හා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවතින සම්බන්ධතාවන්වල වැදගත් සංදිස්ථානයක් බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවත්නා සම්බන්ධතා වර්ධනය කිරීම තුළින් බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවද ඉහළ නැන්වෙනවා. ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර ඇත්තේ විශේෂ මිත්‍රත්වයක් බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. ලද පළමු අවස්ථාවේදීම බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා හමුවීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සියසු පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ව්‍යවසායකයන්ගේ පාරාදීසය අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රදර්ශනය අද සිට 27 වනදා දක්වා පැවැත්වෙනවා. මෙවන විට ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටිනවා. ඒ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රදර්ශනයේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ මදුශංක මහමිතව. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ පළමු දිනය අද අනුරාධපුර වලිසිංහ හරිචන්ද්‍ර ප්‍රවේදංගණය අති විශාල ජනතාවකින් පිරී ඉදිරි යන ආකාරය අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ඒ වගේම තරුණ ව්‍යවසායකින්ගේ විශේෂ ආකර්ෂණයක් සහ උනන්දුවක් මේ ප්‍රදර්ශනය වෙනුවෙන් ලැබී තිබෙනවා. රජරට ඓතිහාසික වැවපතින් දරවුවේ ජනතාව විතරක් නෙවෙයි ලංකා විවිධ ප්‍රදේශවලින් අද පළමු දිනේම මේ ප්‍රදර්ශනය නරඹන්න වෙමිනි ජනතාව අපිට දකින්නට පුළුවන් මොන ගැහෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි දුටුවාද උදෑසන මුදල් අමාත්‍යතුමන් ඒ වගේම ඉරාන් වික්‍රමරත් නැවතුමන් ඒ වගේම චන්ද්‍රානි බණ්ඩාරනායක අමාත්‍යතුමිය කබීර් හෂීම් මහත්මයා මේ සියලු දෙනා ප්‍රදර්ශනයේ නරඹන්නට පෙමිණියා. පෙමිණි ජනතාව සමග කතා බහ කරමින් ප්‍රදර්ශන කූටි ඉදිරිපත් කරන ආයතන සමග බොහොම සුහදව කතා බහ කරමින් මේ ප්‍රදර්ශනයට සුබ පැතුම් එකතු කරන ආකාරය අපිට අද උදෑසන කාලයේ දකින්න ලැබුණා. රාත්‍රීදී සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත සංගීත කණ්ඩායමක් එක්ක ලංකාවේ බාදරය කරන ජනප්‍රිය ජනකාන්ත ගීතරු සභාවගෙන ආදරණීය ප්‍රසංගය දැකබලා ගන්න ඔබට අවස්ථාව දෙන ඔබේ පෞලේ නාරිකාව ස්වාධීන රූපවාහිනිය වගේම ITN FM ඒ වගේම ලංකාවේ අනිකුත් අපේ සහෝදර මාධ්‍ය ආයතන සියල්ල මාධ්‍ය කලාපයේ තුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු මහාධිකරණ විනිසුරුන් හමුවීමට කර තිබූ ඉල්ලීම නතර කිරීමට කටයුතු කළ බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තු හමුවේ කියා සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්‍රෙමන්ට් නයරොට් ප්‍රෝසි වොයිල් මහතාට ගරු අගමැතිතුමා සහ මාධිකරණ විනිසුරුන් හමුවීම සඳහා අවස්ථාම සැලසීම සම්බන්ධයෙන් මා විසින් කරුණු සොයා බැලුවෙමි.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩමුළු ලේකම් මහමඩ් ජවිඩ් මහතාගේ ලියුම පරිදි අධිකරණ අමාත්‍ය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත සුදුසු අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට ඇති බව මාහට දැනගන්නට ලැබින. මේ පිළිබඳ මාගේ අදහස වනුයේ අදාළ නිවේදන විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ නිවේදන කරන ලද ඉල්ලීම පරිදි මෙවැනි අවස්ථාවක් ලබා දීමට කටයුතු කිරීම නොකළ යුතු බවයි. ඒ අනුව එම අවස්ථා දීම ගරු අධිකරණ අමාත්‍යතුමියටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හටත් මෙම කරුණු පිළිබඳ දැනුවත් කොට වහාම සූසු පියවර ගන්නා ලෙස මා විසින් දැනු ලැබෙමි. ඒ අනුව මහජනකරණ විනිශ්චයන හමුවීම සිදු නොවන බව දැනගනිමි. අතීතයේදී මෙවැනි රාජ්‍යාන්තිකයන් නගර විනිශ්චයතුමන්ලා සමග සුහද හමුවීම් පැවති ඇති බවද දැනුණු කැමැත්තෙමි. ඉදිරියේදී මෙවැනි දැක් සිදු නොවීමට වගා ගැලීම පිණිස අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් වැඩිදුර දැනීමට කැමැත්තෙමි. පිරීම වෙනුවෙන් එය තේමා කර ගනිමින් මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්තුණා. එම පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ජාතිවාදී අරගලය යුද්ධයෙන් යටපත් වුණා වගේම නැවත ඒ ඉස්මතු වෙන්න පුළුවන් ඕනම වෙලාවක. අද ඒක තවත් එහාට ගිහිල්ලා මුස්ලිම් අන්තවාදිකුත් ඉස්මතු වෙලා තියෙනවා. අපි එක ජාතියක් විදිහට ජීවත් වෙමු. සිංහල බහුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වගේම දමිළ ජනතාවගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කළ යුතුයි. මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම්ත් අපි ආරක්ෂා කළ යුතුයි. කාටවත් ජාතිවාදී ලෙස හැසිරෙන්න මේ රටේ අපි ඉඩ තියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි හැම වෙලේම ඉන්නේ එක රටක් එක නීතියක් කියන වැඩපිළිවෙල යට. නැවත මෙවැනි දෙයක් ආරම්භ නොවිය යුතුයි කියන කාරණය අපි කියන ගමන් අද කඩු ජූලියේ වේදනාව ලෝකේ පුරා රාවය ප්‍රතිරාවේ නංගමින් දැඟෙනවා. අපි මේකට එරෙහි වෙන්න ඕන. මේ රටේ සුළු ජාතිකයින් දෙමළ සිංහල මුස්ලිම් නැවත වතාවක් මේ රටේ එක දජයක ඉඳගෙන මේ රට නැවත ගොඩනගන්න අවශ්‍යයි. අපේ ප්‍රාර්ථනේ තියෙන්නේ ප්‍රභාකරන්ලා සහරාන්ලා නැවත අප රටේ බිහි නොවන තත්වයකට පත් කරගන්න. පෞගිය අවාසනාවන්ත සිදුවීම් වුණ වෙලාවෙත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි තාම යහුසුලුව ක්‍රියාත්මක වුණා. ඒ සිද්ධියෙන් පසුව කෙරෙන්න ඕන කාර්යභාරයන් ඉතාම ඉක්මනින් සහ අවශ්‍ය විදිහට ඒ ආරක්ෂක කටයුතු සියල්ල කෙරෙල යථා තත්වයට පත් කරගන්න හැකියාව ලැබුණා. හැබැයි අපි ඒ ආරක්ෂක අංශුලින් වෙන්න ඕන යුතුකම් ටික වුණාට පාර්ලිමේන්තුවෙන් වෙන්න ඕන යුතුකම් ටික තාම ඉතු වෙලා නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. රටේ ඒකීයභාවය ලියවිල්ලකට පමණක් සීමා නොවේ. සෑම පුරවැසියෙකුගේම හදවත් තුළ ස්ථාපිත විය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුලතිව් කරතුරේ පත් වූ කල්ලපාඩු ප්‍රදේශයේ ඉදිකළ උදයම් නගර හා ආදව නගර යන උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 223 හා 224 වන ආදර්ශ ගම්මාන මෙය වනවා. මෙම ගම්මානවල ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 50ක් වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් 168,000ක්. උදාගම්මාන ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අමාත්‍යවරයා. අපි හැමෝම කතා කරනවා අපේ රට ලෝක ප්‍රජාව තුල ප්‍රබලතම රටක් බවට නිර්මාණය කිරීම. හැබැයි මේ දේ කරන්නට රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්නට අපි එක වැදගත් දෙයක් කරන්නට ඕන. ඒ වැදගත් දේ තමයි ජාතිය ආගම කුලය පන්තිය ගෝත්‍රය කුමක් වුණත් මේ රටේ සෑම පුරවැසියෙකුට හදවතේ හැඟීමක් එන්නට ඕන. හැම පුරවැසියෙක්ම එක හා සමානයි කියලා. සමහරුන්ගේ හැසිරීම රටාව තුල සමහරෙකුට හැඟීමක් එනවා අපි නම්බර 2 පුරවැසියෝ, අපි නම්බර 3 පුරවැසියෝ. රටක් තුල එහෙම තියෙන්නට බෑ. පුරවැසි අයිතිය, පුරවැසි ශක්තිය, පුරවැසි වරප්‍රසාදය, පුරවැසි අභිමානය සිංහල හෝ ද්‍රවිඩ හෝ මුස්ලිම් හෝ වේවා, බෞද්ධ හින්දු කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාමී හෝ වේවා, මේ හැමෝටම එක රටක් තුල එක විදිහට සලකන්නට ඕන. රජයේ කිවිසුම් පිළිබඳ විවේචනය කරන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සමයේදී පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට නොදන්වා විදෙස් කිවිසුම් අත්සන් කළ බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමිර පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා විදේශ රටවල් සමග ගිවිසුම් ඇති කරගන්නවා නම් ඒවා මහජනයාට විවෘත කළා, ජනතා නියෝජිතයන් සමග සාකච්ඡා කළා, පාර්ලිමේන්තුවේ විවෘතව කළ යුතු කාර්යයන්. මහින්ද රාජපක්ෂ මහත්මයා ගොඨාභය රාජපක්ෂ මහත්මයාට ඇවන්ගාඩ් එකේ ව්‍යාපාරය ගෙන යාම සඳහා පවරා දුන්නේ කොහොමද? ඒක කැබිනට් පත්‍රිකාවකින් කරගත්තේ හොර රහසේ. ගොඨාභය රාජපක්ෂ මහත්මයා කොහොමද සින්නක්කරව චීනයට ලියලා දුන්නේ අර ආරක්ෂක හමුදා මූලස්ථානය? කවුද දන්නේ 2010
පහයි ඇමරිකාවත් එක්ක ආරක්ෂක ගිවිසුම් අත්සන් කරේ රටට කියලාද 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ සංශෝධන කෙටුම්පත ගෙදරට එනකොටලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීති උපදේශකවරු දන්නේ ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ අමතක වීමේ රෝගිය තිබුණත් මේ රටේ ජනතාවට එවැනි රෝගියක් නැහැ ප්‍රති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් මේ වෙනතෙක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ජාතික යෝන් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමෙනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද්දේ සිදු කළ මෙම විවෘත කිරීමේ අවස්ථාවට අකිල විරාජ් කාර්යවසම් නවීන් දිසානායක යන අමාත්‍යවරුන්තුළු පිරිසක් එක්ව සිටියා අපි දැන් මූලික සාකච්ඡාවට රාශියක් කරලා අද දින අපි යෝන් පෙරමුණ කාර්යාලය නැවතත් එක්සත් ජාතික පක්ෂය අපි ස්ථාපිත කරනවා යෝන් පෙරමුණ කාර්යාලය අපි හැම දිස්ත්‍රික්කයේම හැම ආසනයකම පිහිටවන්න මේ මාසය ඇතුළත බලාපොරොත්තු වෙනවා ගිය කණ්ඩායම් රැස්වීමේ මේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම සඳහන් වුණා නමුත් ඒක ඒකමතික තීරණයක් එහෙම නෙවෙයි ඒක මූලික සාකච්ඡාවක් පමණයි කිව්වේ අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවෙන් පක්ෂයේ සියලුම ජවයන් ශක්තියින් ඉදිරි යොමු කරලා ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න අපගේ යුතුකමක් හැටියට මා සලකනවා දැන් ගෝඨාභය මහත්තයා ද ලංකාවට පැමිණියා මැතිවරණ සැට ආරම්භ වෙනවා නමුත් මේ පැත්තේ තාම අපේක්ෂකෙක් නැහැ මැතිවරණ සැට ඒක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අපිට වඩා ගැටලුව තියෙන්නේ ඒගොල්ලන්ට විශේෂයෙන් මේක පවුලේ අතර විශාල ගැටුමක් ඇති වෙලා තියෙනවා අපිට දන්න ආරංචි අනුව අපිත් බලාගෙන ඉන්නේ කවුද ඒගොල්ලන් පත් කරන්න කියලා ඒගොල්ලන්ට කොම්බිනේෂන් එකක් නැහැ මොකද මිනිසුන් පිළිගන්නේ නැහැ මේ එක සහෝදරයෙක් ජනාධිපති අනිත් සහෝදරය අගමැති කියන එක ඉතින් කවුද එහෙනම් ඒගොල්ලන්ගේ අගමැති අපේක්ෂකයා දැන් අපිට අගමැති අපේක්ෂකෙක් ඉන්නවා එක පවුලට සීමා නොවි නේද රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලාපොරොත්තුවක් තියෙනවා ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න ඒක සාධාරණ බලාපොරොත්තුවක් අපේ පක්ෂයේ වැදගත් මහතුරුන්ගේ පක්ෂයක් අපෙන් එහෙම ගැටුම් ඇති වෙන්නේ නැහැ ඉදිරි ජනාධිපතිවරණය සඳහා යෝන් පෙරමුණ ශාඛා ශක්තිමත් කරන බවයි එම පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ මේකට ප්‍රධාන වශයෙන්ම ඉදිරියේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ තරුණයන් හැටියට අපගේ සටන අතට ගැනීම තමයි ඉස්ස සිද්ධ වෙන්නේ අද ඉතාමත් සීර්ගයෙන් මේ රටේ තරුණ තරුණියන්ගේ දක්ෂතා කුසලතා නංවන්නට පුළුවන් වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂයේ නිල තරුණ සංවිධානයේ හැටියට අපේ ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරලා අපි කරන්නා වූ දේශපාලන කටයුතු වල ආරම්භය තමයි මේ අද සිදු කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වෙනුත් ගම්බදින් එන තරුණයත් නගරබදින් එන තරුණයත් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකත්වය දක්වා ගෙන යන්නට පුළුවන් ආකාරයේ දේශපාලන වැඩපිළිවෙලක් සකස් කිරීමයි අපේ මේ ඉදිරි කාල සීමාව තුළද බලාපොරොත්තු වෙන්නේ දනවදහනීය ක්‍රීඩා පුවත් වෙත ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් වෙත සමු ගැනීමේ තරගයක් ලබා දෙන ලෙස ක්‍රිකට් පාලන මණ්ඩලයෙන් ඉල්ලා සිටියද ඒ පිළිබඳ සලකා නොබැලීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි අපිට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යන්න අමාරුයි. සවස් 6:30 ප්‍රවෘත්ති අවසන්. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට.